අයිබෝනේ මොඩෝ කලින් වීඩියෝ එක අපි කතා කරානේ සමන්ලේ සලබේ වෙන් කළ අඳුර ගන්න කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ බත් කූරයි ඉරට කූරයි කොහොමද වෙන් කළ අඳුර ගන්න කියලා. මේ මු කුදේ කියලා හිතුවද? ඔව් එහෙම දෙන්නෙක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ඩ්‍රැගන් ෆ්ලයි කියලා හඳුන්වන්නේ බත් කූරාව. ඒ වගේම ඉංග්‍රීසියෙන් ඩැම්සල් ෆ්ලයි කියලා හඳුන්වන්නේ ඉරට කූරාව. ඉතින් හැමෝම මේ දෙන්නට බත් කූරෝ කියලා තමයි කියන්නේ පොදුවේ. ඒ වුණාට මේ දෙන්න වෙනස් දෙන්නෙක්. ඒත් මේ දෙන්න අයිති වෙන්නේ ඔඩුනාට කියන ඕඩර් එකට. ඒ වුණාට මේ දෙන්නගේ බැලු බැලමටම පේන පැහැදිලි වෙනස්කම් කීපයක් තියෙනවා. ඉතින් සමල්ලෙක් සහ සල්බෙක් වින් කළ අඳුර ගන්නට වඩා බත් කූරෙක් සහ ඉරට කූරෙක් වින් කළ අඳුර ගන්න කාරිම ලේසි. ඒ කොහොමද කියලා මම දෙවොලට කියලා දෙන්නම්. දෙගොල්ලන්ට පේනවා ඉතින් මේ රූප දෙක. මේ රූප දෙකෙන් පළවෙනි රූපේ ඉන්නේ ඩ්‍රැගන් ෆ්ලයි කෙනෙක්. ඒ කියන්නේ බත් කූරෙක්. දෙවෙනි රූපේ ඉන්නේ ඩැම්සල් ෆ්ලයි කෙනෙක්. ඒ කියන්නේ ඉරට කූරෙක්. ඉතින් මේ රූප දෙක බැලුවම මම පේනවනේ ඔයගලන්ට මේ දෙන්නගේ බැලු බැලමට පොඩි වෙනසක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙනස මොකක්ද කියලා තමයි අපි දැන් මේ කතා කරන්නේ. මුලින්ම අපි කතා කරමු මේ දෙන්නගේ ඇස් ගැන. මේ රූපේ ඉන්නේ බත් කූරෙක්. බත් කූර ගැස් දෙක ඉරට කූර ගැස් දෙකට සාපේක්ෂව විශාලයි. ඒ වගේම ඔයගලන්ට පේනවා බත් කූර ගැස් දෙක එකිනෙකට ගොඩක් ලඟ වෙලා තමයි පිහිටන්නේ. ඒ වගේම අනික් අතට ගත්තාම මේ ඉරට කූරෙක් ඉරට කූර ගැස් දෙක බත් කූර ගැස් දෙකට වඩා පොඩි කියලා ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම තමයි ඉරට කූර ගැස් දෙක තියෙන්නේ හිසේ දෙපැත්තේ. ඇස් දෙක මැද ලොකු ගැප් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කියන්නේ බත් කූර ගැස් දෙක එක ළඟ තිබ්බේ මේ ගැස් දෙක තියෙන්නේ ඔළුවේ දෙපැත්තට වෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පහසුවෙන් මේ දෙන්න වෙන් කළ අඳුර ගන්න පුළුවන්. ඇස් දෙක මැද වැඩි ඉඩක් තියෙනවා නම් එයා ඉරට කූරෙක්. ඇස් දෙක ගොඩක් ලඟ වෙලා ඒ මැද්දේ වැඩි ඉඩක් නැත්තම් එයා බත් කූරෙක්. ඊළඟට අපි බැලුවොත් මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණය බත් කූරා සාපේක්ෂව චුට්ටක් මහතයි. ඒ වගේම ඉරට කූරා වචනේ පරිසමාවක් තව තියෙන්නේ ඉරට කූරක් වගේම තමයි කීණී දිගයි. ඉතින් ඒ විදිහටත් ඔයාලට මේ දෙන්න වෙන් කළ අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් මේගොල්ලන්ගේ පියාපත් දිහා මේ දෙන්නටම පියාපත් යුගල් දෙක ගන්න තියෙනවා. ඉතින් බත් කූරගේ ගත්තොත් මේ පියාපත් යුගල් දෙකේ ප්‍රමාණය සහ හැඩයන් එකිනෙකට වෙනස්. ඒත් ඉරට කූරගේ ගත්තොත් මේ පියාපත් යුගල් දෙකම එකම ප්‍රමාණය සහ එකම හැඩේ. ඒ වගේම බත් කූරගේ පියාපත් ශරීරයට සම්බන්ධ වෙනකොට පියාපත තරමක් මහත් වෙලා තියෙනවා. ඒත් ඉරට කූරගේ පියාපත් ශරීරයට සම්බන්ධ වෙනකොට එතන පියාපත ගොඩක් හීනි වෙලා තියෙනවා. ඊළඟට මම කියන්න යන ක්‍රමය තමයි මේ දෙන්න කොහේ තැනක වහලා ඉන්නකොට කොහොමද ඉන්නේ කියන එක. මේ විදිහිනුත් ටක් ගාලා මේ දෙන්න වෙන් කළ අඳුර ගන්න පුළුවන්. බත් කූර කොහේ හරි වහලා ඉන්නකොට, ඒ කියන්නේ රෙස්ට් කරනකොට, එයා එයාගේ පියාපත් පිහිදගෙන ඉන්නවා ප්ලේන් එකක් වගේ මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න විදිහට. ඒත් ඉරට කූර ගත්තොත් ඉරට කූර එයාගේ පියාපත් මේ විදිහට විහිදගෙන ඉන්නේ නැහැ. එයා කොහේ හරි වහලා රෙස්ට් කරන වෙලාවට එයා එයාගේ පියාපත් තියන් ඉන්නේ මෙන්න මේ විදිහට ශරීරයේ පිටිපස්සට කරලා එකතු කරගෙන අර වගේ විහිදගෙන ඉන්නේ මේ. ඉතින් මේවා තමයි මේ බත් කූරා සහ ඉරට කූර කියන, ඒ කියන්නේ ඩ්‍රැගන් ෆ්ලයි සහ ඩැම්සල් ෆ්ලයි කියන ජීවීන් දෙන්නව වෙන් කළ අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රම ටික. එහෙනම් අපි මේ නිතරම දකින්න බත් කූරා සහ ඉරට කූරා කියන සත්තු දෙන්නවත් වෙන් කළ අඳුර ගන්න දැන් ඔයගොල්ලෝ දන්නවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් දිගටම ඇදින්න, subscribe කරලා නැත්නම් subscribe කරලා bell එකත් ගහලා තියන්න. එහෙනම් අපි ඉක්මනටම ආයි හම්බුමු.